සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවා පාස්තා ගෙදරදීම හදාගන්න රෙසිපි එකක්. ඉතින් මම අද පාස්තා හදන්නේ පාම්පිටි වලින් නෙමෙයි රුලන් වලින්. ඉතින් පාම්පිටි කන්න අකමැති අයට ගොඩක් මේක වැදගත්තේ. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම බෝල් එකකට මේ වගේ රුලම් ග්‍රෑම් 250ක් එකතු කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් කැමති ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට ලුණු එකතු කරගන්නවා. ලුණුත් එකතු කරගත්තට පස්සේ මම මේක කලවම් කරගන්නවා ලුණුයි රුලන් ටිකයි. දැන් මම මේකට වතුර ටිකක් එකතු කරලා මේක අනනවා. ඉතින් ඔයගොල්ලෝ වතුර ටික ටික එකතු කරගෙන මේක තද ඩෝ එකක් එන්න ඕනේ. ඉතින් තද ඩෝ එකක් එනකම් මේ විදියට හොඳට මේ අනා ගන්න. මේකට වතුර ගොඩාක් ඕනේ නැහැ. ඒ ඔයගොල්ලෝ හරිම ප්‍රමාණය බලා ගන්න වතුර ටික ටික එකතු කරගන්න. මේකට වතුර තව චුට්ටක් මදි. මම දැන් වතුර ටිකක් එකතු කරගෙන ආයෙත් මේක හොඳට අනා ගන්නවා. ගොඩක් නෙමෙයි වතුර ටිකයි. ඊට පස්සේ මම කටින් බෝඩ් එකක් උඩට මේ වගේ පිටි ටිකක් එහාගෙන ඩෝ එක එකට දාගෙන විනාඩි දෙකක් විතර මේක හොඳින් නීට් කරගන්න. ඔයගලන්ට පේනවා ඇති මේක හොඳ තදට තියෙනවා. ඉතින් හොඳ තද ඩෝ එකක්. දැන් මම පිටි ඩෝ එක නීට් කරගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද පාස්තා එක හදාගන්නේ කියලා. අපි හදාගත්තු පිටි ඩෝ එකෙන් මේ වගේ කොටසක් පොඩි කොටසක් කඩාගෙන ඉවර වෙලා ඕගොල්ලෝ මේක හොඳට මේ වගේ රෝල් කරලා දිග අරගන්න ඕනේ. දැන් මේ විදිහට රෝල් කරලා දිග අරගත්තු මේ මිශ්‍රණය අපි මේ විදිහට පොඩි පොඩි කොටස් වලට කපා ගන්න ඕනේ. දැන් හැන්දක් ආධාරයෙන් අර කපාගත්තු කුඩා කොටසක කෙළවරින් මේ විදිහට තියලා තද කරලා පල්ලෙහාට අදින්න මේ වගේ. ඉතින් ඒකෙන් අපිට පොළොහම් මේ පාස්තා එකට හැඩයක් ගන්න. මේ වගේ මෙහෙම තියලා පල්ලෙහාට අදින්න. ඉතින් මේ තියෙන්නේ වගේ හදාගත්තු පාස්තා ටික. දැන් මම මේ වගේ වතුර එකක් හොඳින් උතුරන්න තියලා ඒක උතුරනකොට මම ඒකට එකතු කරගන්නවා ලුණු. ලුණු ටික එකතු කරලා ඊට පස්සේ මම මේකට අර හදාගත්තු පාස්තා එකතු කරගන්නවා. දැන් මේ වගේ අපි පාස්තා ටික තඹ ගන්න ඕනේ. ඉතින් හරියට මම මේක විනාඩි 8ක් තඹ ගන්නවා. දැන් මේ විනාඩි 8 කට පස්සේ මේක දැන් හොඳට තැඹිලා තියෙන්නේ. දැන් මම මේක ලිපෙන් බාගෙන ඉවර වෙලා මේ විදිහට වතුර බේරලා මේ වගේ ඇල් වතුර එකකට එකතු කර ගන්නවා. එකතු කරලා ඉවර වෙලා ආයෙත් මේක වතුර පෙරෙන්න ගන්නවා. ඉතින් මම දැන් පාස්තා ටික හදාගෙන ඉවරයි. ඔයගොල්ලන්ට පේන්නේ නැති හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට මේක හදාගන්න ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕනේ නැහැ. රුලන් විතරක් තිබ්බහම ඇති. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. ඉතින් පාම් පිටි කන්න අකමැති කෙනෙක්ට වුණත් පොඩි බබෙක්ට වුණත් අපිට බය නැතුව දෙන්න පුළුවන්. ආයෙත් තවත් අලුත් රෙසිපි එකකින් හම්බ වෙමු.